ඉතුරු ඔයගොල්ලෝ දන්නවා මේ අපේ ෆයිනෑන්ස් වල බේසික් ෆයිනෑන්ස් වල ප්‍රධාන අරමුණු දෙකක් ගැන කතා කරනවා ඔබ්ජෙක්ටිව් දෙකක් ගැන කතා කරනවා එකක් තමයි ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් අනික තමයි වෙල්ත් මැක්සිමයිසේෂන් ඉතුරු ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් කියන්නේ මේක මේ සාපේක්ෂව බැලුවොත් මේක හොඳ දෙයක් නෙමෙයි මේක නරකයි ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් නරකයි ඒකට මේකේ බලන්නේ මේ කියන්නේ මේ ව්‍යාපාරයේ කොහොම හරි earn profit එක earn කරන්න තමයි බලන්නේ. ඒගොල්ලෝ ව්‍යාපාර ඇක්ටිවිටි economic activity වලින් කොහොමද profit එකක් earn කරන්න කියලා තමයි mainly focus කරන්නේ. ඒතකොට මේකෙදී ඒගොල්ලෝ consider කරන්නේ time value එක, මේකෙදී consider කරන්නේ risk factor එක, මේකෙදී consider කරන්නේ resource usage එක. ඒගොල්ලෝ බලන්නේ කොහොම හරි තියෙන සම්පත් උපරිම යොදාගෙන හරි මේ බාන නිෂ්පාදනය කරලා වැඩි profit එකක් ගන්න ඕනේ. ඒතකොට මේකෙදී සමාජ සුභසාධනය ගැන සැලකිලිමත් වෙන්නේ ඒ වගේ ගොඩක් drawbacks තියෙනවා. ඒකවල මේකෙදි සම්පත අවභාවිතා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒතර මේ profit maximization කියන්නේ main aim the main aim of the any kind of economic activities and profit. ඒතර මොනවා හරි දෙයක් කළා profit එක වහන්න. ඒතර මේක නීතිමය පැත්ත උනත් බලපාන්න පුළුවන්. ඒතර ඒ කියන්නේ නීතිමය වශයෙන් වැරදියක් උනත් කළා profit එක වහන්න මේගොල්ලෝ උත්සාහ කරනවා. එතකොට A business concern also function in main for the professor and ithuru meke hama business function hama function ekam focus wenne profit ekak earn karanne kiyala finance ekak e wage ma production ekak marketing ekak ethoda e wage hama function ekam focus kala thinne vyapare earn ken profit ekak earn karanne ethoda marketing e patta beruth egollo egolan customers nam mulaa karala egolanta waradi details dila egolan profit ekak egollo vyapare thurata genna gana ලාභ ලබා ගන්න බලාපොරොත්තු වෙන බලනවා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක තමයි දෙවෙනිකින් කියන්නේ profit is a measuring technique to understand business. ඒතර profit එක කියන්නේ primary technique. ඒ කියන්නේ ඒක තමයි measuring measurement එකක්. මේ efficiency එක මනින්න එක අපිට profit එක විදාගෙන අපේ efficiency එක මනින්න පුළුවන් කොච්චර කාර්යක්ෂමතාවද කියලා ඒක ඵලදායිතාව නැත්තම් මේ ඵලදායිතාවද කියලා මේ measure ගන්න බැරි වෙනවා. කාර්යක්ෂමතාව කියන්නේ ආර්ථික කියන සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය ඒ වගේ දේවල් ගැන මේ කියන්න බෑ. හැබැයි මේ යෙදවුම් වලින් නිමවුම කරන් ඒකෙන් ප්‍රොෆිට් එකක් කරනවා. ඒක රිෆිෂියන්සි එක පෙන්වන්න පුළුවන්. කියන අර පුස් කියන සම්පත රිසෝස් කියන හරියට යූස් කළා කියලා කියන්න බෑ. හැබැයි ඒකෙන් මේ ඉෆිෂියන්සි කියන්නේ ඵලදායි ලෙස කාර්යක්ෂමතාව ලෙස මේ ප්‍රොඩක්ෂන් එකක් කළා කියලා මෙෂර් කරන්න පුළුවන්. This possible maximize also traditional and narrow approach to maximize the profit organization. Or make a narrow approach. Yeah, okay, make consider grant profit take with right. Any factors kism they are consider grant. Nah, ek inda make a narrow approach. Yeah, make the hamad symbol and profit take maximize grant is right. Through make drawbacks the no. Api ilang sliding kata kan, drawbacks kaya. මෙතින් drawbacks drawbacks කියන්නේ බාධා වන්න නැත්තම් මේකේ අහිතකර ප්‍රතිවිපාක වගේ දේවල් තමයි drawbacks කියන්නේ profit maximization එක. ඒතර මේකේ precisely profit is not defined precisely. ඒ කියන්නේ profit කියන්නේ මොකද්ද කියලා හරියටම නිර්වචනය කළා නැහැ. එක එක අයට එක එක විදිහට profit එක දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් profit එක කියන්නේ විකුණුම් වලින් cost එක අඩු කරාට පස්සේ. තව එක්කෙනෙක්ට කියනවා profit එක කියන්නේ එයාගේ වියදම් අය භාරය කියන්නේ එයාගේ වියදම් එයාගේ මේ මොකරේ එක එක විදිහ නිර්වචනය කරපො. ඒක හරියටම ක්ලියර්ලි ඩිෆයින් කරලා නැහැ. ප්‍රොෆිට් එක කියන්නේ මේක මේකයි මෙහෙම මෙහෙම කියලා ඒක හරියටම ක්ලියර් ඩිෆයින් කරලා නැහැ. කොහමද ප්‍රොෆිට් එක earn කරන්නේ? ඒක මොන වගේ දෙයක්ද? ඒ වගේ කියලා හරියටම ඩිෆයින් කරපු එකක් නැහැ. මේ හැබැයි මේ වෙල්ත් මැක්සිමයිසේෂන් එකේ හරියට ක්ලියර් ඩිෆයින් කරලා තියෙනවා. ඒක මේකේදී දෙවෙනි එක තමයි ignore the time value of money. ඒක මුදලේ කාල වටිනාකම. ඒ කියන්නේ මේක මුදලේ කාල වටිනාකම මේකදී consider කරලා නැහැ කියලා ඒක තමයි කියන්නේ. ඒක drawbacks. It ignore the risks එක හරියට දිනවා. ඒතර risks factor එකත් ignore කරන එක. ඒතර මේකෙදී ව්‍යාපාරයේ තියෙන risks එකයි කියන්නේ අපේ ප්‍රතිලාභ අරමුණ risks එක ගැන මේක consider කරන්නේ නැහැ. risks එක ignore කරලා දානවා. ඒ හින්දා මේකත් drawbacks එකක්. ඊට පස්සේ profit maximization lead to the story of workers and consumers. ඒතර මේකෙදී සම්පත් අවභාවිතා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ තියෙන මේ කියන්නේ සේවකයෝ වැඩි ලෙස කියන්නේ අවභාවිතා කරලා පාන නිෂ්පාදනය කරපුවා ඊට පස්සේ අධිපරිභෝජන තියෙන පුළුවන් කියන්නේ ඒගොල්ලන්ගේ රිසෝස් වල ඒ වගේ අවභාවිතා වෙන්න පුළුවන් ඊට පස්සේ අන්තිමේදී ප්‍රොබිනක්ෂන් ක්‍රියේට් ද මොන ප්‍රැක්ටිස් සජස් ප්‍රැක්ටිස් අන් ඒතකොට මේකෙදි මේ මේක අර මං කිව්ව අන්ලීගල් ප්‍රැක්ටිස් මේ තියෙන පුළුවන් ඒතකොට මේකෙදි ඒගොල්ලෝ කියන්නේ වංචනික ලෙස මේ ප්‍රචාරණ කටයුතු ගන්න පුළුවන් ඊට පස්සේ කියන්නේ අර මේ අපි කියන්නේ මේ නීතිමයෙන් කියන්නේ
කියන්නේ කරන්න හොඳ නැහැ කස්ටමර්ස්ට බොරුතර දුර දෙනවා එහෙම තියලා සේල්ස් වැඩි කරගන්න ඒ වගේ අන්ෆෙයා ට්‍රේඩ් ප්‍රැක්ටිසස් එහෙම මේ ඇති වෙන්න පුළුවන් කියන්නේ මේගොල්ලෝ කොහොම හරි ප්‍රොෆිට් එකක් අර්න් කරන්න බලන්නේ එතකොට කොහොම හරි ප්‍රොෆිට් එකක් අර්න් කරන්න බලන්නේ එතකොට බාණ්ඩේ ක්වලිටි අඩු කරන්න පුළුවන් ඊපස්සේ ඒගොල්ලෝ කියන ෆීචර්ස් නොතිබෙන්න පුළුවන් අර උදාහරණයක් විදිහට මැක්ඩොනල්ඩ් එකේ ඒකේ තියෙනවා කියන්නේ ඒක මේ කියන්නේ වෙලඳ දැන් ඉන්න හොඳට ලස්සන තියෙනවා බෑග ඇත්තට ඇත්තට බැලුවම එහෙම නැහැ ඒ වගේ බොරු ප්‍රචාරණ කටයුතු එහෙම දාන්න පුළුවන් මේ ඒ වගේ මේ අන්ෆෙයාර් සිටුේෂන් තියෙන පුළුවන් ඒක තමයි මේකේ ඩ්‍රෝබැක්ස් එක ඊට පස්සේ තියෙන්නේ වෙල්ත් මැක්සිමයිසේෂන් නේ වෙල්ත් මැක්සිමයිසේෂන් මේක හොඳයි මේකෙදි කතා කරන වෙල්ත් මැක්සිමයිසේෂන් කියන්නේ ෂෙයාර් හෝල්ඩර්ස් ලාගේ මාකට් වැලියු එක දැන් මැක්සිමයිස් කරන එක තමයි වෙල්ත් මැක්සිමයිසේෂන් කියලා කියන්නේ ඒතොර මේ ෂෙයාර් හෝල්ඩර්ස් ඇ වෙල්ත් එක පෙන්වන්නේ මාකට් ෂෙයාර් ෂෙයාර් ප්‍රයිස් එකෙන් ඒතොර ඒක මැක්සිමයිස් කරන එක තමයි වෙල්ත් මැක්සිමයිසේෂන් කියලා කියන්නේ ඒතොර මේක ඉන්ක්‍රීස් ද නෙට්වර්ක් ඔෆ් බිස්නස් ඒතොර මේකෙදි ව්‍යාපාරයේ ශුද්ධ මේ කියන්නේ ව්‍යාපාරයේ බාහිර වගේ කියන්නේ ව්‍යාපාරයේ ෂෙයාර් ප්‍රයිස් එක අගේ තමයි ඉහළ යන්නේ ඒක තමයි මේ කියන්නේ ඒතොර මේකේ ටියර් ඩිෆයින් කරලා තිනවා මොකද්ද මේකෙදි ඉහළ යන්නේ කියලා ඒතොර මේකෙදි කතා ගන්න කොහොමද highest possible return එකක් ලබා ගන්න කියලා මේ ෂෙයාර් හෝල්ඩර්ස්ට එතකොට මේ දෙවෙනි පොයින්ට් එක කියන්නේ the process of that increasing the current net value of business with the objective of bring the highest possible return එක කියන්නේ මේ wealth maximization කියන objective එකකින් මේකින් කරන්නේ මේක measure කරන්නේ එතකොට මේ ඕවා කියන්නේ ව්‍යාපාරයේ ඉන්න අයිතිකරු වෙන owners හිට owners ලාගේ share value එක තමයි maximize කරන්න බලන්නේ එතකොට මේකෙදි calculate කරන්න බලන්නේ කියන්නේ highest possible පුළුවන් තරම් ඒගොල්ලන්ගේ return එක يعني ඒගොල්ලන්ට තියෙන earning per share එක increase කරන්න තමයි බලන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් share value එකේ market price එක තමයි increase කරන්න බලන්නේ. එතකොට මේකෙදි business එකේ value එක කියන්නේ share market එකේ share එකක් issue වෙන මුදල increase වෙනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. තුන්වෙනි පොයින්ට් එකේ shareholder wealth is represented by the market price of the firms common stock. Now you should attempt to the maximum of the market value. ඒ කියන්නේ මේ අර මම කලින් කියපු කොට මතට shareholders have wealth එක represent කරන්නේ market price එක කියන්නේ වෙළඳපොළ වටිනාකම common stock වල තියෙන common share වල market value එක කියන්නේ වෙළඳපොළේ කිනේන අගය තමයි shareholders have wealth එක represent කරන්නේ. ඒතොර ඒක managers ලා උත්සාහ කරන උනේ ඒක කියන්නේ වැඩි කරන්න. ඒ කියන්නේ අද 120ට share එකක් අපි වුණා නම් හෙට වෙනකොට ඒක 130කට 140ට මේ ඉන්ක්‍රීස් කරන්නේ මේ කියන්නේ මාකට් එකේ ෂෙයාර් එකක් කියන මුදල වැඩි ගන්න තමයි හැමදෙස්සම මැනේජර්ස්ලා ඒගොල්ලෝගේ බිස්නස් එකේ ඔපරේෂන් කරන්න ඕන ඔපරේෂන් කියන්නේ කියන්නේ මොකක්ද කියන්නේ පරිපාලන කටයුතු නැත්තම් මේ කියන්නේ ඔපරේෂන් සයිඩ් එක මෙහෙ ගන්න ඕනේ ඒගොල්ලන්ගේ කම්පැනි එකේ මාකට් වැලියු ඉන්ක්‍රීස් වෙන විදිහට ඒක තමයි මේ කියන්නේ ඒතර මේකේ ඩ්‍රෝබැක්ස් අඩුයි මේකත් අපි කන්සිඩර් කරනවා ටයිම් වැලියු මනි එක ඊට පස්සේ රිස්ක් ටේක මොකද අපි ඩිස්කවුන්ට් කරන අනාගතයේ තියෙන ඔගොල්ලෝ දන්න ටයිම් වැලියු මැනි එක ඔගොල්ලෝ කළා මේ තස්සර තුර ඒකෙදී අපි ඩිස්කවුන්ට් කරනවා. ඒතකොට ඉන්ටරෙස්ට් එක වැලියු ගන්නවා. ඒ කියන්නේ වර්තමාන අගය ගන්නවා ෆියුචර් කෑෂ් ෆ්ලෝ වලදී. ඒතකොට ඒකෙදී අපි ඩිස්කවුන්ට් කියලා ටයිම් වැලියු එක කන්සිඩර් කරනවා. ඊට පස්සේ ඉන්ටරෙස්ට් ෆැක්ට් එක ඔය රිකවයර්ඩ් රේට් ඔෆ් රිටර්න් නැත්නම් IRR කියනවා. නැත්නම් ඒකට කියනවා අපි KP රිකවයර්ඩ් රේට් ඔෆ් කූපන් රේට් කියලා කියන එක එක නම් කියන වලට. එහෙම අපි කන්සිඩර් කරලා තමයි මේක මේ ෂෙයාර් කියන්නේ වෙල්ත් එකේ ෂෙයාර් එක කරන්ට් ෂෙයාර් ප්‍රයිස් එක තීරණය කරන්නේ. මේක බොන්ඩ් එකක් වෙන්න පුළුවන්. මේ එහෙම කැල්කියුලේට් කරනවා අපි ෂෙයාර් එකකත් අපේ ඉන්ටරෙස්ට් එක වැලියු කැල්කියුලේට් කරනවා. ෂෙයාර් එක නම් මත මතකයේ විදිහට කැල්කියුලේට් කරන්නේ ඩිවිඩන්ඩ් එක බෙදනවා. මේක අදාළව දන්නේ නැහැ. මේකට තියෙනවද දන්නේ නැහැ. මම මතකයේදී කියන්නේ ඩිවිඩන්ඩ් එක බෙදනවා. මේ growth rate එකක් තියෙන බං constant growth rate එකක් තියෙන බං ඒවා දෙකක් තියෙන බං කොහම තියෙනවා එතකොට මේක dividend එක බෙදෙනවා අපේ required rate of return එකේ අඩු කරන growth rate එක ඒක එතකොට ඒකින් එන ඒ දෙකේ වෙනස කියන්නේ required rate එකෙන් growth rate එක අඩු කරලා ඒ අඩු කරලා පොඩි වෙනසක් එනවා ඒ වෙනස මේ මේ කියන්නේ අපේ dividend එක මේ කියන්නේ earning per share එක බෙදෙනවා ඒ අර වෙනසින් ඒක තමයි තියෙන්නේ. අන්න ඒකලන්ට ඩියර පෙන්වන්න මේක. මේක කියන්නේ මෙන්න මෙහෙමයි. ඔක තියෙනවා ඩිවිඩන්ඩ් එක. earning per share EPS.
EPS earnings per share එක බෙදනවා. අපි මේකද කියන්නේ price එක required to يعني අපි තව discount rate එක කියලා discount rate ගන්නත් බෑ මට නම් මත විදිහට කුමාරි required to return මේක තමයි මේ ඉන්ටරෙස්ටික් වැලියු එක කැල්කියුලේට් කරන සූත්‍රය නැත්නම් පර්සන්ට් වැලියු එක පර්සන්ට් වැලියු ඔෆ් ද ෂෙයර් එක මේක තමයි සූත්‍රය මට මතක විදිහට මේ නෝට් වැලියු ඈ මේ මතක විදිහට මේක තමයි සූත්‍රය පර්සන්ට් වැලියු ගන්නයි EPS earnings per share නැත්නම් ඩිවිඩන්ඩ් එක බෙදනවා රිකවයර්ඩ් රිටර්න් එකකින් අඩු කරන ග්‍රෝත් රේට් එක මේක තමයි එතකොට එන්නේ උත්තරේ ඕනම මගේ එක්සැම්පල් එකක් උතුම් ලියන්නම්කෝ හිතන්නකෝ ෂෙයා අනි පර්සන්ට් වැලියු එක මේකේ සමාන EPS එක ගමු අපි 12යි කියලා මේක ගන්න ඕනේ මේ D1 කියලා තියෙන එකක් මම D0 දුන්නොත් D1 කියලා ගන්න ඕනේ මේ ඕගලන්ට අදාළ නැති වෙති මම නිකන් එක්සැම්පල් එක දෙනවා රිකවර් රේට් රිටර්න් එක ඒකට 10යි ගෝත් රේට් එක සිර හදයක සමිත හතයි එතකොට මේක සුළු කරවස් තමයි පර්සන්ට් වැලියු එක එන්නේ මම කියන්න මේක පර්සන්ට් වැලියු එක දුන්නම මේක ඉන්ටරෙස්ට් ෆැක්ටර් එක වැඩි කරන්න ඕනේ මේ පර්සන්ට් වැලියු එක අකි විතර එන්නේ ඔකේ ඔන්න 12 වැඩි වෙන අපේ ඉන්ග්‍රීසියෙන් විදෙත් නැහැ 400 එන්නේ එතකොට 400 වැඩි කරනවා percentage interest factor අනි first එකෙන් කියන්නේ ඔකේ දීමු දැන් අපි 10 නේ ගත්තේ මම හිතන්නේ 10 ගත්තාම මේක ටයිම් එකක් දීලා තියෙනවා අපි ටයිම් එක බලන්න අවුරුදු ගාන කියන්නේ මේක growth rate තියෙන ඒ ගාන දාලා වෙන්නේ නැහැ මේකට ඇත්ත normal මොකදම තමයි වන්දේ මේක පොඩක් complicated ඒගෙන හිතන්නව මෙහෙම තමයි කැල්කියුලේට් කරන්න. ඊට පස්සේ අපි මේක කතා කළා ඊට පස්සේ තියෙන මේකේ ඊළඟ ස්ලයිඩ් එකට යන්න ඕන ස්ලයිඩ් එක තියෙනවා. මේක ඔබ්ජෙක්ටිව් විතර ද ෆන්ඩමෙන්ටල් නැත්තම් අල්ටිමේට් ඔබ්ජෙක්ටිව් තමයි වෙල්ත් මැක්සිමයිසේෂන් එක නේද ෆයිනෑන්ස් එකේ අල්ටිමේට් ඔබ්ජෙක්ටිව් තමයි වෙල්ත් මැක්සිමයිසේෂන් එක. එතකොට මේකෙදි කාගේ වෙල්ත් එකද ඕඩිනරි ෂෙයාර් හෝල්ඩර් එක කියන්නේ කොමන් ෂෙයාර් හෝල්ඩර්ස් ලාගේ වෙල්ත් එක තමයි මැක්සිමයිස් කරන්න හදන්නේ. එතකොට what is the wealth? මොකක්ද wealth කියන්නේ මේ ප්‍රශ්නෙට මේක ක්ලියර්ලි ඩිෆයින් කරලා තිනවා. අපි ඔයගොල්ලෝ කතා කරලා තියෙන මතකයි profit එක ක්ලියර්ලි ඩිෆයින් කරලා තිබුණා. මේ ක්ලියර් ඩිෆයින් කරලා තියෙන මේ the fundamental objective is wealth maximization kaage ekada ordinary shares like kohom mokadda wealth ek kiyanne market price of ordinary share kohomada by increasing the maximize the share price okkoma define kala thiyena inda meka tama ogalange mcq ekak ewoth finance wala ultimate objective mokadda kiyala wealth maximization hai profit maximization ne wealth ekak thama ganni ඊට පස්සේ අපි කතා කරනවා මේ shareholder wealth maximization එකයි profit maximization කොහොමද හොඳ වෙන්නේ කියන එකනේ profit maximization එකේ තියෙන drawbacks කියන්නේ අඩුපාඩු කොහොමද wealth shareholder wealth maximization එකෙන් අයින් වෙන්නේ කියලා. මේක vague එකේ තියෙන drawbacks එක define කරලා නැහැ. ඒක නිකන් මේ පුළුල්. ඒක පුළුල් විදිය define කරලා තිබුණේ නැහැ කවුරුවක්වත් profit එක කියන්නේ මොකක්ද කියලා define කරලා තිබුණේ නැහැ. ඒ වුණාට shareholder wealth maximization එක clearly define කරලා තිනවා මොකද්ද කරන්න ඕනේ කියලා ෂෙයාර් හෝල්ඩර් වෙල්ත් එක මැක්සිමයිස් කරන්න. ඒතර ඒ කියන වේග් කියන එක කැපිලා යනවා. ඉග්නෝර් ද ටයිම් වැලියු ඔෆ් මනි. ඒතර කලින් ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් එකේ ටයිම් වැලියු ඔෆ් මනි කියන එක කන්සිඩර් කරලා නැහැ. ඒ වුණාට ෂෙයාර් හෝල්ඩර් වෙල්ත් මැක්සිමයිසේෂන් ආවට පස්සේ අපි
future cash flow වල present value ගන්න. එතකොට අපි time value එක අනිවාර්යෙන් consider කරනවා. ඒ වගේම ඒකත් එක්ක risk factor එක අපි calculate කරනවා required rate of return එක නැත්නම් IRR එක. එතකොට මේ තුනම consider වෙනවා. එතකොට උත්තරයක් ඇහුවොත් මේක ලියන්න ඕනේ. හරිද? උත්තරේ ලියනකොට මේ ලියන ප්‍රශ්නෙට ඇහුවොත් මේක ලියන ප්‍රශ්නෙට අහන්න පුළුවන්. එතකොට ලියන්න ඕනේ weight කියන එතකොට profit එක clear define කරලා නැහැ. ඒ වුණාට shareholder wealth maximization clear define කරලා තියෙනවා. ඒකේ ඔයගොල්ලෝ නම් client side depend වෙනවා. ඒක clear define කරලා තියෙනවා. Profit maximization එකේදී risk factor එක consider කරලෙත් නැහැ. ඒ වගේම time value එක consider කරෙත් නැහැ. ඒ වුණාට shareholder wealth maximization එකේදී අපි time value එක calculate කරනවා. ඒ කියන්නේ future cash flow වල percent value එක calculate කරනවා නැත්නම් interest rate value එක calculate කරනවා. earning per share වෙනකොට ඒ වගේම ඒකදී අපි අනිවාර්යයෙන්ම calculate කරනවා risk factor එක කියන්නේ IRR එක නැත්නම් required rate of return එකත් calculate කරනවා. එහෙනම් දැන් මේ තුනම මෙතන drawbacks තුනම නැති වෙලා යනවා. මේ කියන්නේ profit maximization දෙවිත් profit maximization කියන්නේ ලාභ උපරිම කිරීමේදී පිට drawbacks තුනම shareholder wealth maximization එකදී නැති වෙලා යනවා. ඊට පස්සේ කතා කරනවා කොහොමද maximize කරන්නේ value එක කියලා. ඒක investment decision වලදී කොහොමද hurdle rate එක කියන්නේ hurdle rate කියලා ඔයගොල්ලෝ දන්නවා මේ. අපි hurdle rate කියන්නේ අපේ investment එක අපි බලාපොරොත්තු වෙන අවම ඉපයීම. ඒක තමයි hurdle කියන්නේ අපේ investment එක cost එක cover කරන්න අපි අවමෝෂන් cost එක cover කරන්න ලබා ගන්න එක තමයි කියන්නේ අපි cost එකවත් cover කරන්න ලබා ගන්න ප්‍රතිලාභය තමයි hurdle rate එක කියන්නේ. එතකොට ඒකෙදි should නේතර මේ hurdle rate එක ගත්තට පස්සේ ඒකෙදි riskiness එක කියන්නේ අපේ එතකොට අර අපේ අවමෝෂන්ම කියන්නේ අපේ borrowing cost එක කියන්නේ අපි investment සඳහා දරපු cost එකවත් cover වෙනවනම් අපේ risk එක අඩු වෙනවා. එතකොට ඒක හේතු වෙනවා මේ maximize කරන shareholder wealth එක. ඒතකොට ඒක කියතියි මොකද hurdle rate should reflect the riskiness of the. ඒතකොට ඒක hurdle rate එකෙන් අපි risk factor එක අඩු අයින් කරනවා. investment and the mix of the debate ne equity fine investment වල තියෙනවා නැත්නම් අපි investment එක අපි mix එක ආයෝජන කරපු සේ ඒකේ තියෙන risk එක අඩු වෙනවා. ඒක තමයි කියන්නේ. ඊසි දෙවෙනි එක තියෙන the return of which cover the maximum and the timing of the crash flow together with මේ රිටර්න් එකේදී මේ මැග්නිටියුඩ් ඇන්ඩ් ද ටයිමින් උදතන මේකේ අපිට මේ කියන්නේ මේ කියලා තියෙන අපේ මුදල් පහ ලැබෙන කාල පරිච්ඡේදයයි මේ ඒකේ ලැබෙන කෑෂ් ෆෝ එකයි අපිට නිශ්චිතවම කැල්කියුලේට් කරන්න පුළුවන් යෝග්‍ය දාස තමයි මේ කියන්නේ. මට හිත මතක නැහැ මම මේ ස්ලයිඩ් බැලුවේ නැති හින්දා මම මේ දැන් ගත්තේ මේක කියවන්නේ මේ කරන ගමන් බලවන්නේ. මට ඒ වගේ අදහසක් තමයි මේක කියන්නේ. මම ඒක උඩ බලලා කියනවා පස්සේ මේ ද රිටර්න් එකට the financial decision and the optimal mix එක කියන්නේ අපේ අපේ ණය පාවක් තන හිමිකම් පාවක් දාන තලා තියෙන mix එකේ කියන්නේ මෙතන කියනවා ණය හිමිකම් අනුපාතය නැත්නම් අර මේ leverage එක කියලා තියෙනවා. ඒ කියන්නේ leverage එකේ මතක විදියට ඔකම හරි අපේ මේක එකට එකක් තියෙන එක තමයි මතක කියන්නේ ණය එකක් පියවන්න අපේ හිමිකම් කොච්චර තියෙනවද කියලා හිමිකමයි ණය අතර තියෙන අනුපාතය ඒක ගැන තමයි optimal mix එක. ඒක වෙනස් වෙන පුළුවන් ව්‍යාපාරින් ව්‍යාපාරයට ඒක ඔප්ටිමම් මික්ස් එකක් තියා ගන්න ඕනේ. ෆයිනෑන්ස් රේස් කරන ෆන් රේස් කරනකොට මොකෙකින්ද ෆන් රේස් කරන්නේ කියන්නේ ඒක ව්‍යාපාරයේ ලාභදායීත්වයක් මත කියන්නේ ලාභය මත ඒක තීරණය වෙනවා. කියන්නේ වැඩි ලාභයක් පෙන්වන්න ඕන අපි මේ අපේ ඉක්විටි ෂෙයාර්ස් ඉක්විටි කියන්නේ අපි ප්‍රාග්ධනයට වැඩි ආයෝජන කරනවා. අපි ලාභය අඩුවෙන් පෙන්වන්න අපි ණය වැඩිපුර ගන්නවා. එහෙම කියලා අපි ඒතොර මේ ලාභය වෙනස් කරලා පෙන්වන්න පුළුවන්. දෙයකින් ඔප්ටිමල් මික්ස් එක ගැන එක කතා කරනවා. ඊට පස්සේ ද රයිට් කයින්ඩ් ඔෆ් ද රිපීට් නැස් ද ෆෝම් සෙට් එතකොට මේකෙදි මේ මොකද්ද කියලා දෙන්න බා ද රයිට් මේකෙදි කියලා තියෙන්නේ මට මේ මෙතන මේ ගතයිර මම මතක නෑ මේක කියලා දින හැබැයි මේක මට හිතෙන විදිහට අදහස් තමයි මේකේ මේ අපේ මේ ඩිබේට් වලද මමත් මේක පොඩ්ඩක් බලලා කියන්න මට ඒක හරියට මතක නෑ ඇත්තටම දැන් මේ ද රයිට් කයින්ඩ් ඔෆ් ඩිබේට් මේක මතකත් නෑ මේකත් මේ ද රිටර්න් මේ දෙක පොඩ්ඩක් මතක නෑ මම ඒක බලලා කියන්න සේ how much cash
sorry how much cash firm can return ආ එතකොට මේකද කියන්නේ dividend decision ඔකල දන්නවා මේ අපි මේ කතා කරන්නේ investment decision finance decision dividend decision මේ තමයි basic finance වල නැත්නම් finance වල මේ ප්‍රධාන කාර්යය නැත්නම් roles කියලා කියන්නේ එතකොට investment decision financial decision dividend decision ඒ වගේම as a liquidity decision එතකොට මේ finance dividend decision නැත්නම් අපි කොච්චර return එකක් shareholders අපව ගිවන්න පුළුවන්ද කියලා කියන්නේ ඒ ගැන කතා කරනතර depend on the current potential and investment period එතකොට මේක depend වෙනවා දැන් තියෙන opportunity investment opportunities අනාගතයේ කරන්න තියෙන opportunities මත අපි කොච්චර ප්‍රමාණයක් ඒක වෙන return ගෙවන්න පුළුවන්ද කියන එක depend වෙනවා ඊට පස්සේ අන්තිමේ කියන how you choose the to return price to the owners will depend on the whether they prefer how you choose the return cash to the owners will depend on whether they prefer dividend to pay back. How you choose the return cash will depend. तो मैं अंत में ये क्या नहीं मैं कौन मतलब return ने का cash pay करना था नेट ना dividend नहीं pay करना था pay back करना था क्या हम मैं तेरे का नहीं क्या हमारा ते का ඇයිටම එක පාට අඳුර ගන්න බැයි මාත් එක්ක පොඩක් බලලා කියන්නම් මේ ඔගොල්ලෝ මේ 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 තුන ගැන දන්නවනම් පොඩක් කමෙන්ට් කියන්නේ මේ කමෙන්ට් එකක් දාන්න යටින් කමෙන්ට් එකක් දාන්න මේ කියන්නේ how මේ මේ අන්තිම එකයි අය මට මොකද මතක නැතුනේ ඔප්ටිමල් එකනේ මේ රිටර්න් එකයි the right kind of debt මේ මේ තුන ගැන දන්නවනම් මේ කමෙන්ට් එකක් දාන්න යන්න ඊට පස්සේ තියෙන්නේ the stock price of maximizing the costless scenario එතකොට මේක තමයි හොඳම සිනාරිය එක මේකෙදි කියන්නේ මම විස්තර කරන්න මේක ලියන්නත් අහනවා එතකොට මැනේජර්ස්ලා ඉන්නවා මෙතන ඉන්න ස්ටොක් හෝල්ඩර්ස්ලා ඉන්නවා බොන්ඩ් හෝල්ඩර්ස්ලා ඉන්නවා ෆිනෑන්ෂල් මාකට් එකේ ඉන්න සොසයිටි එකේ ඉන්න මැනේජර්ස්ලා ඉන්නවා මැනේජර්ස්ලා ගන්න තීරණ මේකෙදි මේ හැමෝටම කියන්නේ හොඳ විදියට බලපාන්න ඕන costless scenario cost එකක් තියෙන බෑ එතකොට උදාහරණයක් විදියට ෂෙයාර් හෝල්ඩර්ස්ලා තමා මැනේජර්ස්ලා හයර් කරන්නේ ඒගොල්ලෝ ගම පොයින්ට් ගන්න මැනේජර්ස්ලා හරි එතකොට ඒගොල්ලෝගේ ඔබ්ජෙක්ටිව් එක තමයි මැක්සිමයිස් ද ෂෙයාර් හෝල්ඩර් වෙල්ත් එක එතකොට ඒක ඉටු වෙන්න ඕනේ මේගොල්ලෝගේ ඒගොල්ලෝ පොයින්ට් කරලා බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝගේ මැක්සිමයිස් ද ෂෙයාර් හෝල්ඩර් වෙල්ත් එක ඒ වගේම බොන්ඩ් හෝල්ඩර්ස් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ ණය දෙන මැනේජර්ස්ලා නැත්නම් ව්‍යාපාරයට ඒගොල්ලන්ට ප්‍රොටෙක්ට් ඉන්ට්‍රස්ට් ඒ කියන්නේ ඒගොල්ලෝගේ මේ ඒ දුන්න ණය වලට ඉන්ට්‍රස්ට් එක මේ ලෙන්ඩර්ස්ලා ඉන්ට්‍රස්ට් එක බලාපොරොත්තු වෙනවා එතකොට ඒනම් කොස්ට්ලස් සිනාරියෝ එක ඒ වගේම සොසයිටි එක ඒගොල්ලෝ සෝෂල් කොස්ට් එකක් නැහැ කොස්ට් එකක් තිබ්බොත් ඒක ට්‍රේස් කරන්න පුළුවන් එතකොට ඒක ව්‍යාපාරයේ අපි දන්නවා සෝෂල් කොස්ට් එක මේ ව්‍යාපාරිකින් විඳ දරා ගන්න ඒක සමාජයට යන දෙන්නේ නැහැ ඒක ව්‍යාපාරිකින්ම විඳ දරා ගන්න ඒක තමයි කියන්නේ එතකොට සෝෂල් කොස්ට් එකක් නැහැ එතකොට ෆයිනන්ස් මාකට් එකේදී ෆයිනන්ස් මාකට් ආ ඉෆිෂියන්ස් එකක කාර්යක්ෂමයි එතකොට මේකෙදී ඉන්ෆර්මේෂන් තියෙනවා ඕනස්ලි ඒ වගේම असमेंटिक इंफॉर्मेशन है दूर दूर असंपूर्ण इंफॉर्मेशन हम इंफॉर्मेशन मगटे तीन अब मेकनी सिनारी आपना सिनारी बस मेहमे एक्त सिनारी मेनेजर्स इन इतकोट స్టేక్ హోల్డర్స్ తమ అపాయింట్ కానీ హెబై ఏగునట లిటిల్ పవర్ కత్తని ఏగునట ఇతామ సులు బలపయమక్ కనుకు మేనేజర్స్ రంబుద మేనేజర్స్ తమ వ్యాపారే ఎతులే స్థిరణ కని మే అత్త తీని కేమ మే అత్తర వెనది ఇతోట మే ఏక హింద మేనేజర్స్ లా ఏగునక ఇంట్రెస్ట్ ఇక అచీవ్ కరణ బలన ఏక హింద స్టేక్ హోల్డర్స్ లాగి ఇంట్రెస్ట్ ఇక కవర్ వెన్నే నా ఇతోట ఏక గుడ్ మేనేజర్ ఇంట్రెస్ట్ ఇతోట మేనేజర్స్ లా ఇంట్రెస్ట్ ఇక తమ ఏగుల కవర్ కరణ హదన్నే రాదర్ దన్ షేర్ హోల్డర్స్ ඉන්ට්‍රස්ට් එකට అదే ఇతోట ෂෙයාර් හෝල්ඩර්ස් ලාගේ වෙල්ත් මැක්සිමයිසේෂන් කියන එක හරියට වෙන්නේ නැහැ. එතකොට ෂෙයාර් ස්ටේක් හෝල්ඩර්ස් ලාට එක බලපානවා. ඒ වගේම බොන්ඩ් හෝල්ඩර්ස් ලාට. එතකොට බොන්ඩ් හෝල්ඩර්ස් ලා කලින් වගේ ලෙන්ඩ් දෙනවා මනි. ඒකට මැනේජර්ස් ලා ඒගොල්ලන්ගේ කියන්නේ ඩිවිඩන්ඩ් එක අඩු කරනවා. ඒ ඩිවිඩන්ඩ් හරියට ගෙවන්නේ. එතකොට මැනේජර්ස් ලා එක එක తీරනවා. ඒවා මේ බොන්ඩ් හෝල්ඩර්ස් ලාට තදින් බලනවා. ඒක ඒවා මේ කියන්නේ හර්ට් කරනවා ෂෙයාර් ස්ටේක් හෝල්ඩර්ස් ලාව. කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස් ලාගේ ඇක්ෂන්. එතකොට ස්ටේක් හෝල්ඩර්ස් ලා කියන්නේ මේගොල්ලෝ හැමදෙස්සම බලන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොපර්ටි ඒ කියන්නේ අනිපෝෂය එක ඉන්ක්‍රීස් කරන එතකොට බොන්ඩ් හෝල්ඩර්ස් ලාට බොන්ඩ්
ඒගොල ගැන වැඩි සැලකිල්මත් නැතුව මේගොල්ලෝ ගන්න ස්ටේක් හෝල්ඩර්ස් ලා ගන්න ඇක්ෂන් බොන්ඩ්හෝල්ඩර්ස් ලාට තරි කරගෙන බලපානවා. ඒතකොට ස්ටේක් හෝල්ඩර්ස් ලාගේ ඇක්ෂන් ක්‍රියාත්මක කරන මැනේජර්ස් ලා. ඒතකොට මැනේජර්ස් ලා ගන්න තීරණ තමයි බොන්ඩ්හෝල්ඩර්ස් ලාට බලපාන. ඊට පස්සේ සෝෂල් එකට රයිට් සොසයිටි එකට ආවට පස්සේ මේ ඕගනයිසේෂන් හැමතැනම ලාර්ජ් මේ සෝෂල් කොස්ට් එක දරනවා. ඒ කියන්නේ පරිසරයට ඒවා නිෂ්පයි නිකුත් කරනවා. ඒවා මේ ඒ කොස්ට් එක ඒගොල්ලෝ ට්‍රේස් කරන්න ඒක ඒක සොසයිටි එකටම පාස් කරනවා. ඒ කියන්නේ ඒක කොස්ට් එකට ඇඩ් කරලා ප්‍රයිස් එකට ඇඩ් කරලා ඒගොල්ලෝ අර ව්‍යා ඒ කියන්නේ සොසයිටි එකට ට්‍රේස් කරනවා. ඒක කියන්නේ ව්‍යාපාරින් ද දරාගන්නේ නැහැ. ඒක සමාජයට යවනවා. ඒ ෆයිනන්ෂියල් මාකට් එක මේක වොලටිලිටි කියන්නේ මේක කෙටි කාලේ කියන්නේ වෙනස් වෙන තුලුයි මේක ෂෝට් ටර්ම්ස් මේකේ මිස්ටේක් කියන්නේ මේක කියන්නේ ඉෆිෂියන්ස් නැහැ අනිෆිෂියන්ස් ෆයිනන්ෂියල් මාකට් එකක් තියෙන. ඒ වගේම මිස්ලීඩින් ইনফরমේෂන් කියන්නේ අසම කියන්නේ අසම්පූර්ණ ইনফরমේෂන් වැරදි තොරතුරු දීලා ඉන්වෙස්ටර්ස් ලා බොන්ඩ් හෝල්ඩර්ස් ලා ස්ටේක් හෝල්ඩර් ලා මුලා කරනවා. කියන පොටෙන්ෂල් ඉන්වෙස්ට් කරන කට්ටිය මුලා කළා තමයි මේගොල්ලෝ මේක ඉෆිෂියන්ස් නැහැ. ඒතර මේ හේතුව හින්දා මේකේදී ඇති වෙනවා ඒජන්සි කොස්ට් එක කිලකක්. මම ඒක පස්සේ විස්තර කරන්න. ඕක තමයි කොස්ට්ලස් සිනාරියෝකයි වර්ඩ් රියල් වර්ඩ් සිනාරියෝකයි මේක විස්තර කරන්නේ. මම මේක MCQ වලින් ඉදිරි කියන දැන් මේ උගලට MCQ එක ගන්න ඕන හින්දා මම කිව්වේ මේ මේක ලියනකොට හොඳට ලියන්න ඕනේ. මේක හොඳට ලියන්න ඕනේ. මේක ලියන ප්‍රශ්න වලට යනවා. මේක කට ලියන ප්‍රශ්න වලට යන්න ඕන. මට මැසේජ් එකක් දාන්න නැත්නම් ඔක කමෙන්ට් එකක් දාන්න උතර මට පේනවා. මම ඒක බලලා මේ ලියන නෝට් එකේ මම මේක වෙනම අරන් මේ පොඩි වීඩියෝ එකක් හරියට නෝට් එකක් හරියට ලියලා දාන්න. එතන මේ දැන් හරි ලොකු මතකයක් නැහැ මේක ළමයි කරන්න කිව්වා මේ ගොඩක් අට ඉංග්‍රීසි බැරි නිසා ඒකයි මම මේක කළේ. ඊට පස්සේ මේක දැන් ෂෙයාර් හෝල්ඩර් මම අපි දැන් එන්නේ ඒජන්සි කොස්ට් එකට. ඔයගොල්ලෝ දන්නවා ෂෙයාර් හෝල්ඩර්ස් තමයි බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලා පොයින්ට් කරන්නේ. බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලාගේ ලංකාව ඇතුලේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලාගේ ඉන්න වැඩි පාප එකක් තියෙන කෙනා සි චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් වෙන්නේ නැත්නම් මෙයාත් රටවල වල මේකට වෙනම කෙනෙකුත් පොයින්ට් කරනවා. ඊට පස්සේ ආයෙත් තියෙනවා එච්.ආර් මැනේජර් මේ වගේ ෆන්ක්ෂනල් මැනේජර් ටිකක් ඉන්නවා. එතකොට ෂෙයාර් හෝල්ඩර්ස් ලාගේ ඔබ්ජෙක්ටිව් මොකද්ද? වෙල්ත් එක මැක්සිමයිසේෂන් කරන එක. ද වෙල්ත් මැක්සිමයිසේෂන් මැක්සිමයිසේෂන් කරනවානේ. එතකොට මේ මැනේජර්ස් ලාගේ හයිද තුන් මැනේජර්ස් නැත්නම් මේගොල්ලන්ගේ එක මේ පර්සනල් කියන්නේ පර්සනල් ගෝල්ස් තමයි තියෙන්නේ. පර්සනල් ගෝල්ස් තියෙන්නේ. එතකොට මේ දෙන්නගේ ඔබ්ජෙක්ටිව් ගැලපෙන්නේ නැහැ. ඩිස්මැච් වෙනවා. එතකොට මේක ගැලපෙන්නේ නැහැ. මෙයාගේ ඔබ්ජෙක්ටිව් ෂෙයාර් හෝල්ඩර්ස් ලාගේ ඔබ්ජෙක්ටිව් පර්සනල් කියන්නේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලාගේ නැත්නම් මැනේජර්ස් ලාගේ ඔබ්ජෙක්ටිව් ගැලපෙන්නේ නැහැ. එතකොට මෙතනට එනවා. එතකොට මේ ෂෙයාර් හෝල්ඩර්ස් කියන්නේ ඒජන්ට් සෝරි ප්‍රින්සිපල් ලා. එයාගොල්ල තමයි ප්‍රින්සිපල් ලා. එයාගේ ඒජන්ට් තමයි බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් කියන්නේ. එයා තමයි පොයින්ට් කරන බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලා. ඒ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලා ඔය ප්‍රින්සිපල් කෙනෙක් කියනවා චීස් මෙයාගේ. එතකොට මේ CEO ගේ ප්‍රින්සිපල් කෙනෙක් කියනවා බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලා. එතකොට මෙයා තමයි ඒජන්ට්. එතකොට මෙයා ප්‍රින්සිපල් කෙනෙක් කියනවා මෙයා මේගොල්ලන්ගේ ෆන්ක්ෂනල් මැනේජර්ස් හැ. මේගොල්ලෝ ඒජන්ට් වෙනවා. එතකොට මේ එක එක කෙනාගේ මේ තියෙන ඉන්ටරස් වෙනස්. ඇයි විතර මෙයාගේ ඉරපුවන් ඔගොල් දන්නවා අර කවුද කාගෙද මොන මතක නෑ. යාගේ අර නීඩ් කියන්නේ නීඩ් ඇන් වෝන්ට් අර පිරමීඩ් එකක් තියෙන මම මතක නෑ. අපිට මැස්ලෝගේ හයරාතික තියෙන තුර හයරාතික අනුව උඩට යන්න යන්න ඒගොල්ලන්ගේ නීඩ් වෙනස් වෙනවා. ඒතකොට මේගොල්ලන්ගේ ෂෝටි සෝෂල් ස්ටේටස් ඒ වගේ එහෙම තියෙනවා. මේගොල්ලෝ එදිනෙදා ජීවත් වෙන තමා මේගොල්ලෝගේ ඔබ්ජෙක්ටිව් තියෙන. ඒ හින්දා ඒගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව් වෙනස් වෙනවා. ඒ කියන්නේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ නැහැ. හරිද? ඒතර ඒගොල්ලන්ට එක එක ඔබ්ජෙක්ටිව් තියෙනවා. එතකොට මේ හැබැයි උනට මේ ව්‍යාපාරයක් වශයෙන් මේ හැම ඔබ්ජෙක්ටිවම ඇචීව් කරන ගමන් යම් තාක් දුරට ව්‍යාපාරයේ ඔබ්ජෙක්ටිව් ඇචීව් කරන්න ඕනේ. ඒක හින්දා මේකට අපි කියනවා ඒජන්සි කොස්ට් කියලා එකක් එනවා. ඒජන්සි රිලේෂන්ෂිප් කියලා එකක් එනවා. අපි ඊළඟට ඒක කතා කරමු.
managers versus shareholder goals urgency relationship එක මම කිව්වා managers ලාට ඒකට shareholders ලාට තියෙන වෙනම objective එකක් managers ලාට තියෙන වෙනම objective ඒකට shareholders තමයි principals ta කියන්නේ managers තමයි urgent කියන්නේ එතකොට ඔයා හිතන්න දැන් manager කියන්නේ ඒගොල්ලෝ shareholders ලාගේ ultimate objective තමයි wealth maximization කරන්නේ ඒතරොට managers ලාගේ objective ඒකනේ මෙන්තර managers ලාගේ objective තමයි ඒගොල්ලන්ට එදිනෙදා තම ඒකගේ ලිවින් එක ඒක ජීවන තත්ත්වය ඉහළ නම්ව ගන්න. ඒක මේක ඔබ්ජෙක්ටිව් දෙකක්නේ. ඒකට ප්‍රින්සිපල්ස්ලාට ඒ කියන්නේ ෂෙයාර් හෝල්ඩර්ස්ලාට ඕනේ මැනේජර්ස්ලාගේ ඔබ්ජෙක්ටිව් එකත් ඒගොල්ලෝගේ ඔබ්ජෙක්ටිව් හා සංසන්දනය කියන්නේ ඒ ඒකම කරන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා ප්‍රින්සිපල් කියන්නේ ඒක ෂෙයාර් හෝල්ඩර්. එයාගේ ඒජන්ට් තමයි එයාගේ මේ එයාගේ නියෝජිතය තමයි මැනේජර්ස්. ඒතකොට මෙතන තියෙන ඒජන්සි රිලේෂන්ෂිප් එකක් තියෙනවා. හරි. එතකොට ප්‍රින්සිපල් කියන්නේ ෂෙයාර් හෝල්ඩර්ස්ලා එයාගේ ඒජන්ට් තමයි මැනේජර්ස්. ඒතකොට මේකේ ඒජන්සි රිලේෂන්ෂිප් එකක් තියෙනවා. මොකද ඒජන්ට් කෙනෙක් කියන්නේ මගේ මං කවහරි පත් කරනවා මං වෙනුවෙන්. එයාට තමයි ඒජන්ට් කියන්නේ. ඒතකොට ෂෙයාර් හෝල්ඩර්ස්ලා පත් කරනවා ඒගොල්ලෝ වෙනුවෙන් මැනේජර්ස්. ඒතකොට මැනේජර්ස්ලා ඒජන්ට් වෙනවා ෂෙයාර් හෝල්ඩර්ස්ලා ප්‍රින්සිපල් වෙනවා. ඒතකොට මේකේදී ඒජන්සි රිලේෂන්ෂිප් එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ කියන ඒජන්සි රිලේෂන්ෂිප් එක කියන්නේ මොකද? ඒතකොට ඒජන්සි ප්‍රොබ්ලම් නේද? කම්ප්ලීට් කියන්නේ ප්‍රොබ්ලම්. මේගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව් ෂෙයාර් හෝල්ඩර්ස්ලා ඔබ්ජෙක්ටිව් එකයි මැනේජර්ස් ඔබ්ජෙක්ටිව් එක දෙකක්. ෂෙයාර් හෝල්ඩර්ස්ලාගේ ඔබ්ජෙක්ටිව් එකයි මැනේජර්ස්ගේ ඔබ්ජෙක්ටිව් එක දෙකක්. එතකොට ෂෙයාර් හෝල්ඩර්ස්ලාගේ ඔබ්ජෙක්ටිව් එක තමයි වෙල්ත් එක මැක්සිමයිස් කරන. මැනේජර්ස්ගේ ඔබ්ජෙක්ටිව් එක තමයි ඒගොල්ලෝ මොකක්ද පෞද්ගලික ඔබ්ජෙක්ටිව් තියෙන. එතකොට මේ දෙක වෙනස් නැහැ. ඒක කම්ප්ලීට් එකක් තියෙනවා. මේ කම්ප්ලීට් එක නැති කරන්න තමයි ඈර්ජන්සි කෝස්ට් එකක් කියලා. එතන මේක ඈර්ජන්සි කෝස්ට් එක කියන්නේ මොනවද ෂෙයාර් හෝල්ඩර්ස්ලා කරන්නේ මැනේජර්ස්ලාගේ ඔබ්ජෙක්ටිව් එකත් මේ ඒගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව් බවට පත් කරන්න. ඒතකොට මේකට පුළුවන් එම්ප්ලොයිස්ට ස්ටොක් ඔප්ෂන් එකක් ගන්න. ඒතකොට එම්ප්ලොයිලාස් නැත්නම් මැනේජර්ස්ලාත් ව්‍යාපාරයේ හවුල් කරු බවට පත් කරන්න. ඒතකොට ඒගොල්ලන්ට 3 ෂෙයාර්ස් නැත්නම් අඩුවට ස්ටොක් දෙනවා. ඒතකොට ඒගොල්ලොත් ව්‍යාපාරය. ඒතකොට ඒගොල්ලෝ බලනවා. ඒතකොට මේක එක එකක්. ඒතකොට ඒගොල්ලන්ට ඒතකොට අඩුවට දුන්නාම මේකට කොස්ට් එකක් එනවා. වෙනද පොළ මාකට් එකට අඩුවට දෙන්නේ. ඒතකොට ඒකට සාමාන්‍ය කොස්ට් එකක් එනවා. ඒක ඒජන්සි කොස්ට් එකක් එනවා. ඒතකොට ඒගොල්ලොත් ව්‍යාපාරයේ අයිතිකාරයෝ වෙනවා. ඒතකොට ඒගොල්ලෝ බලනවා මේ කොමාර වෙල්ත් එක මැක්සිමයිසේෂන් කරන්න. එහෙම එක ක්‍රම. නැත්තම් CCTV. ඔයාලා මිස් කියන්නේ නැත්නම් CCTV. ඒතකොට ව්‍යාපාරයේ කටයුතු හරියට වෙනවද කියලා නැත්තම් වෙනවද කියන නිරීක්ෂණය ගන්න CCTV පද්ධතියක් හයි කරනවා. ඒතකොට ෂෙයාර් හෝල්ඩර්ස් CCTV බලලා බලන මේකලෝ මැනේජර්ලා හරියට වැඩ කරනවද. ඒතකොට ඒකටත් කොස්ට් එකක් යනවා. ඒතකොට ඒකත් ඒජන්සි කොස්ට් එකක්. ඇස් ඒගොල්ලන්ගේ මෙෂර් කරනවා. ඒතකොට ඒගොල්ලන්ගේ කියන්නේ performance එක measure කරන. ඒක ක්‍රම වල 360 method එකේ ඒක method තියෙනවා ତେ ඒක බලලා measure කරනවා. ඒතර ඒවට cost එකක් යනවා. නැත්නම් employee මතමත් නැත්නම් ඒගොල්ලන්ට මොක හරි ඒකනම් performance එක මත මොන හරි drastic හරි extensive හරි benefit එකක් හරි මේ motivation කරන්න මේ මොන හරි benefit දෙනවා. ඒතර ඒවට cost එකක් නේද? ඒව තමයි urgency cost කියලා කියන්නේ. ඒ ධර්මනේ වියදම් වලට කියනවා urgency cost එක කියලා. දැන් මැනේජර් වර්සස් ෂෙයාර් හෝල්ඩර් ගෝස් තියෙනවා. ඒතර ඉන් ලාර්ජ් කම්පැනිස් දෙයාර් ඉස් සෙපරේෂන් බිට්වීන් ඕනර්ෂිප් ඇන්ඩ් මැනේජර්. ඒතර ලාර්ජ් කම්පැනි වල ඕනර්ෂිප් එක කියන්නේ එක්කෙනෙක් මැනේජර්ස් කියන තව එක්කෙනෙක්. මේක තමයි පරිණින් කියන්නේ. ෂෙයාර් හෝල්ඩර්ස් ආ ඕනර්ෂිප් කම්පැනි ද ප්‍රින්සිපල්ස් ඇන්ඩ් මැනේජර්. ඒතර ෂෙයාර් හෝල්ඩර්ස් ගේ ප්‍රින්සිපල්ස් කියන්නේ මැනේජර්ස් ලාට කියනවා අවියන් කියනවා මම කියුව එක. ඒතර මැනේජර් ෂුඩ් ඇක්ට් ද බෙස්ට් ඉන්ටරෙස්ට් ඔෆ් ද ෂෙයාර් හෝල්ඩර්. ඒතර මැනේජර්ස් ලා කටයුතු කරන්න ඕනේ ඉන්ටරෙස්ට් එක يعني ෂෙයාර් හෝල්ඩර්ස් ලාගේ ඉන්ටරෙස්ට් එක ඉන්ටරෙස්ට් එක කියන්නේ වෙල්ත් මැක්සිමයිසේෂන් එක ඒක ඇචීව් කරන විදිහ තමයි වැඩ ගන්න. ඒකට ඉන් ප්‍රැක්ටිස් කියන්නේ අපේ භාවිතයේදී මැනේජර්ස් not be necessarily acting the best of the interest of shareholders. ඒ කියන්නේ ඉන් ප්‍රැක්ටිස් එකේදී මැනේජර්ස් ලා එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ ෂෙයාර් හෝල්ඩර්ස් ලාගේ වෙල්ත් එක මැක්සිමයිස් කරන්න කටයුතු කරන්නේ නැහැ. they may pursue their own personal goals. ඒගොල්ලෝ ඇචීව් කරන්න බලන ඒගොල්ලන්ගේ personal goals. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පුද්ගලික ගෝල් තමයි චූ කරන්න බෑ. ඒක තමයි ස්ලයිඩින් කියලා තියෙන්නේ. ඊට පස්සේ මැනේජර් මේ ප්‍රොසෙස් වල දෙය ඕන් පර්සනල් වේත් ඇට් ද කෝස්ට් ඔෆ් ෂෙයාර් හෝල්ඩර්ස් දෙ මේ සේව් කන් ක්‍රියේට් ඉෆෙක්ටිව් වෙල් චැන් නෑන් අවොයිඩ් තින්කින් හයි ඉන්වෙස්ට්මන්ට් රිස්ක් යන් තාර මං කියුවට මම මේන් කියන්නේ අර මැනේජර්ස් මේ ප්‍රොසෙස් දෙය පර්සනල් තුළ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පර්සනල් ගෝල්ස් අචීව් කරන්න යනකොට ඒගොල්ලන්ට ෂෙයාර් හෝල්ඩර්ස්ලාගේ මේක ෂෙයාර් එක මැක්සිමයිස් කරන ඔබ්ජෙක්ටිව් එක මගහැරෙන්න පුළුවන්. ඒක කියන්නේ ඔබ්ජෙක්ටිව් ඩිස්මැච් වෙලා කියන්නේ කම්ප්ලීට් එකක් ඇතුළත ඒ කියන්නේ ඒතකොට ෂෙයාර් හෝල්ඩර්ස් ඔබ්ජෙක්ටිව් එක ඇචීව් වෙන නැති වෙන පුළුවන්. එතකොට
දස නැජමේ ඔබයි. එතකොට මේකේ කියනවා ඊළඟ පොයින්ට් එක දිහා මේ තවයක් තියෙනවා දැන් අපි කිව්වා මේක තමයි මෙන්න මේ පොයින්ට් එක කියන්නේ. මෙන්න මේකදී. එතකොට මැනේජර්ස්ලායි මේ ලොකු කම්පැනි මැනේජර්ස්ලායි කියන්නේ ෂෙයාර් හෝල්ඩර්ස්ලායි මැනේජර් කියන්නේ දෙන්නෙක් කියනවා. එතකොට මේකේදී හොඳ ඔපචුනිටි එකක් කියනවා. කියන්නේ ඉන්වෙස්ට්මන්ට් හොඳ ඔපචුනිටි එකක් කියනවා මේ දෙවෙනි කියන්නේ ඒක හිතර හයිලි ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක් තියෙනවා. හැබැයි ඒක හයිලි රික්ස් ලොකු රික්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ මම කියන ඔයගොල්ලෝ දන්නවා රිස්ක් එක වැඩිනම් අපේ ප්‍රොෆිට් එක වැඩි තුර හයිලි රික්ස්. එහෙනම් මේ වලට හයිලි මේ ප්‍රොෆිට් එක හම්බවෙනවා. එතකොට ඒ වගේ එකක් කාට පස්සේ මේ දැන් මැනේජර්ස්ලාට ඒගොල්ලන්ට කියන්නේ මොකක් හරි වැරද්දක් වුණොත් ඒගොල්ලන්ගේ YouTube පර්මනන්ට් නැහැ. ඒගොල්ලන්ට අස්කන්ඩුව. එහෙම වුණා ඒගොල්ලෝ බලන්නේ රික්ස් එක අඩු එකට ප්‍රොෆිට් එක අඩු ලාභය අඩු වුණත් කමන්නේ අර අඩුනේ රික්ස් එකක් තියෙනවා ඉන්වෙස්ට් කරනවා. හැබැයි කියන්නේ ෂෙයාර් හෝල්ඩර්ස්ලා එතන හිටියනම් ඒගොල්ලෝ රික්ස් එක ගන්නවා. මොකද ඒගොල්ලෝ කම්පැනි ඒගොල්ලෝ කැමති ලාභ උපන්න. ඒතකොට ඒගොල්ලෝ රික්ස් එක ගන්නවා. රික්ස් එක ගන්න අර ලාභය උපයන්න බලනවා. එහෙම වුණාට මේ කියන්නේ මැනේජර්ස්ලා ඉන්නොත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පර්සනල් ගෝල් ගැන හිතන හින්දා ඒගොල්ලෝ අර වගේ ලොකු රික්ස් එකක් ගන්නෙ නැහැ. කැමති නැහැ ප්ලකට් ගන්න. ඇයි? එහෙම නෝ ගන්න නැහැ. ඒගොල්ලෝ මේ එක ඒ ඔපචුනිටි එක මගහරිනවා. ඒගොල්ලෝ මේ ඒ කෙනෙකුට අර ෂෙයාර් හෝල්ඩර්ස්ලාට ලොකු අනන්නයක් ගන්න තිබිච්ච අවස්ථාවක් මගහරලා දානවා. එතකොට මේ වගේ දේවල් වෙනවා. එතකොට මේ වගේ දේවල් මගහරින්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් මේ කියන්නේ මේ වගේ දේවල් මගහරින්න ඕනේ. එතකොට මේ ජොබ් සෙකියුරිටි. එතකොට ඒගොල්ලන්ට ඇග්‍රීමන්ට් එකක් ගන්න පුළුවන් අවුරුදු 10කට ඔයා පර්මනන්ට් එම්ප්ලොයි කෙනෙක්. අවුරුදු 10 වෙනකම් ඔයාලාට කම්පැනි එක අස්කන්න බෑ කටවක්. එහෙම කියලා කිව්වොත් එතකොට ඒගොල්ලන්ට බය නැතුව තීරණ ගන්න පුළුවන්. එහෙම නැති වුනහම එතකොට ඒ කියන්නේ අර අවුරුදු 10කට ගෙවන සැලරි එක ඒජන්සි කොස්ට් එකක් වෙනවා. හරි. එතකොට මේ දෙවෙනි පොයින්ට් එක කියන්නේ එතකොට ඒගොල්ලෝ හයිලි ඉන්වෙස්ට්මන්ට් එකේ හයි රිස්ක් තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්‍රොජෙක්ට් මගහරින්න පුළුවන් කියලා තමයි මේ දෙවෙනි එක කියන්නේ. The action of the manager are very likely to be straight toward the goal of the survey. එතකොට මේ කියන්නේ managers action කියන්නේ ඒගොල්ලන්ට ඒ position එකේ survive වෙලා ඉන්න කියන්නේ. ඒගොල්ලන්ට කියන්නේ ලාභ උපයන්න නෙමෙයි ඒගොල්ලන්ට ඒ position එකේ ඉන්න පුළුවන් action තමයි ඒගොල්ලෝ ගන්න. ලොකු රිස්ක් එකක් කරා මේ තමන්ගේ පොසිෂන් එක ඉන්න දන මේ කියන්නේ ජොබ් එක ගැන හිතනම ඒගොල්ලෝ තීරණ ගන්න. එතකොට ජොබ් එක අවධානය දාලා ඒගොල්ලෝ තීරණ ගන්න යන්නේ. දැන් මේ අන්තිම පොයින්ට් එක කියන්නේ. ඊට පස්සේ කියනවා මැජර් මේ පර්සියු ද ආර් රෝස් කියන කම්පලීට් සබ්ස්ටිටියුට් එකක් වුණා සේ. තොර මේක කියන්නේ මැනේජර්ස්ලාගේ මේ දවර මේක කියන්නේ තොර මේ අර මැනේජර්ස්ලා ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝගේ ෆෝන් මේ ඔබ්ජෙක්ටිව් ඇචීව් කරන්න ඒගොල්ලෝගේ දැන් සරව් වෙන වෙනකොට ඒකට මේ ස්ටේක් හෝල්ඩර්ලාගේ මේ අර මේ ෂෙයාර් හෝල්ඩර් මැක්සිමම් ඔබ්ජෙක්ටිව් එක ඇචීව් වෙන්න ඇගල. ඒකට මේක කියනවා ෂෙයාර් හෝල්ඩර්ස්ලා කන්ටිනියුස්ලි මොනිටර් කරන්න ඕනේ ඒගොල්ලෝ අධ්‍යයනය කරන මැනේජර්ස්ලා මොනවද කරන්නේ කියලා. ඒගොල්ලන්ගේ ෂෙයාර් හෝල්ඩර් වෙල්ත් එක ෂෙයාර් හෝල්ඩර් වෙල්ත් මැක්සිමයිසේෂන් කියන ඔබ්ජෙක්ටිව් එක ඇචීව් කරනවා. ඒකට ඒකත් ඒගොල්ලන්ට මොනවාරි කොස්ට් එකක් දාන්න. ඒ කොස්ට් එකට කියනවා අර්ජන්සි කොස්ට් එක කියලා. අර මම කියපු ටිකව තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. මේ ස්ලයිඩ් ටිපට කියව ගන්න. අර මම කියපු මොන්දරවට කියන්නේ මේක දැන තේරුම් ගන්න ඕනේ. ෂෙයාර් හෝල්ඩර්ස්ලා කියන්නේ ප්‍රින්සිපල්ලා මැනේජර්ස්ලා කියන්නේ ඔබ්ජෙක්ට්ලා. ඒතකොට මැනේජර්ලා ඒ දෙන්නලා තියෙන වෙන වෙන අරමුණු. ඒතකොට මේ අරමුණු වෙනස් එතකොට ඒක ඉන්න කම්පීට් එකක් ඇතුළේ නේද ෂෙයාර් හෝල්ඩර්ස්ලා. එතකොට කන්ටිනියුස්ලි කියන්නේ නිරන්තරයෙන් අවධානය යොමු කරන මැනේජර්ස් මොනවද කරන්නේ කියලා ඒ වගේ අරමුණු ඉටු කර ගන්න. එතකොට ඒකට ඒගොල්ලන්ට පාඩි කොස්ට් එක දානවා. ඒ කොස්ට් එක කියනවා ඒජන්සි කොස්ට් එක කියලා. ඒක තමයි මේකදී කියන්නේ. එතකොට මෙතන කියලා තියෙනවා ඒජන්සි කොස්ට් වර්ග කොස්ට් ඔෆ් ඔඩිටින් ඔඩිට් කරන යන කොස්ට් එක, කොස්ට් ඔෆ් මොනිටරින් මොනිටර් කරන යන කොස්ට් එක, කොස්ට් ඔෆ් කන්ට්‍රැක්චුවල් බොන්ඩ් ඒ කියන්නේ කන්ට්‍රැක්චුවල් කියන්නේ. එතකොට එයාට මොකක් හරි අවුරුදු 10 විතර ස්ථාවර සේවක ඉදිරි බිලි ගන්න ඒ වගේ කොන්ත්‍රාත්තු එකක් ගහ ගන්නවා කම්පැනි සේවකයොත් එයි කම්පැනි එක. සෝ ගේම් ෆ්‍රොම් ද ලොස්ට් ඔපොනන්ට් ඇන්ඩ් එතකොට මේ කියන්නේ අර එහෙම ගහවට පස්සේ ඒකට මේ කියන්නේ හොඳ ඔපචුනිටි කියන්නේ මේ කියන්නේ ඔපචුනිටි වලින් ගන්න තිබිච්ච ප්‍රොෆිට් එකත් ඒකත් ඔර්ජන්සි කෝස්ට් එකක් වෙනවා. ස්ටොක් ඔප්ෂන් එම්ප්ලොයි ස්ටොක් ඔප්ෂන් කියලා කියනවා. ඒකට ව්‍යාපාරයේ කොටස් අඩු මිලකට ලබා දෙනවා. වැඩ පොලේ පවතින මිලකට අඩු මිලකට ලබා දෙනවා. Cost of implementing the at the corporate governance system කොට corporate governance කියන්නේ මේ corporate governance කියන්නේ මේ shareholders ලාගේ objective achieve කරන්න හැමෝම ඒ object ඒ අරමුණ මත තියාන වැඩ කරනවා එකක් තමයි මම මතක. එහෙම එකක් තමයි තියෙන්නේ. ඒතොර ඒ වගේ එකක් implement කරන්න යන cost එක. ඒතොර
අනිත් ෆයිනෑන්ෂල් තුර ඒගොල්ලන්ට මොන හරි පැට්‍රල් වියදම් ඒ වගේ මොන හරි දෙනවනම් ඒ වගේ අනිත් ඒවා ෆයිනෑන්ෂල් ඉන්සෙන්ටිව් වලට යන වියදම් එමර්ජන්සි කෝස්ට් එකකට ගන්න. මෙටි ගොඩක් මතක තියාගන්න එමර්ජන්සි කෝස්ට් එකකට යන මොනවද කියලා. ඊට පස්සේ බිස්නස් එතික් කියලා කියනවා. බිස්නස් එතික් කියන්නේ එතික්ස් කියන්නේ සම්මන් සජා පතිර කියන්නේ මේ සිංහල නම. සාධාරණ පතිර කියන්නේ මම සිංහල නම මතක් වෙන්නේ. බිස්නස් එතික්ස් කියන්නේ ආචාර ධර්ම වගේ ඒ වගේ දේවල් තමයි. ඒතකොට ෆර්ම්ස් ඇටිටියුඩ් කන්ඩ ටුවර්ස් ද ඩිෆරන්ස් ස්ටේක් හෝල්ඩර් ෆස්. එතකොට මේ මේ බිස්නස් එකක් කරනකොට මේකේ තියෙන මොකද නේද ආචාර ධර්ම. ඒතකොට ඒකෙදි කියනවා employees customers committee shareholders ලා තියෙන තුර මේක ප්‍රධාන ලක්ෂණ මේටි අතින එක පොඩක් කියව ගන්න. adherence කියන්නේ අනුගත වෙනවා to the law and regulation කියන්නේ ව්‍යාපාරේ තියෙන law and regulation වලට අනුගත වෙනවා. ඊට පස්සේ adherence to the moral standard ඒ කියන්නේ තියෙන මොහරි standard වලට අනුගත වෙනවා. practice in the product safety and quality. ඒකට product safety and quality ගැන තියෙන කියන්නේ ඒ ගැන consider කරනවා. ඊට පස්සේ fair employee practice හොඳ සේවක ක්‍රියාකාරකම් තියාගෙන යන රෙසිපියා මාකටිං කියන හොඳ මාකටිං කියන්නේ බොරු කියන්නේ අර වැරදි මාකටිං නැතුව හරි විදිහට මාකටිං කරනවා. not using the confidential information the personal gain එකට මොකක් හරි පෞද්ගලික නැත්නම් මොකක් හරි ව්‍යාපාරයේ details කියන්නේ අවබෝධය කරන්නේ නැහැ මොකක් හරි personal gain එක කියනවා. manager කෙනෙක් ඉන්නවා එයා company එක share කරනවා එයා දන්නා නාගත්තේ share market එක කියන්නේ එයා company එක loss නැගෙන එයා හින්දා එයා ෂෙයාර්ස් කලින්ම විකුණනවා. ඒකට ඒක personal gain එකක් නෙමෙයි. යා ව්‍යාපාර information use කරන තුර ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඒවා සජාතන තියෙනවා දී වගේ නෑ. සාර ධර්ම වලට පැටහැනි. ඒතර සාර ධර්ම වලට පැටහැනි. අර වචනේ මත එන්නේ නෑ. ඊට පස්සේ community involvement කියන්නේ community කියන්නේ ප්‍රජාවත් ඉන්වෝල් කර ගන්නවා. ඒගොල්ලොත් එක මේ එහෙම රනින් ඉන්වෝල්මන්ට් එකක් තියෙනවා. ඉට්ස් නොට් ප්ලේන් ඉලීගල් පේමන්ට් ෆෝ ද ඔබ්ටේන් බිස්නස් වල මේ ආරණිකා හොරෙන් ගිලා එක එක කියන්නේ ඔය හිතන අපි ලයිසන් එකක් ගන්න කාට හරි ගන්නත් දෙනවා. ඒ වගේ අර ඉලීගල් පේමන්ට් කරන්නේ මොකක් හරි දෙයක් දැන් අපි ලංකාවේ තියෙන මොකක් හරි දෙයක් ලබා ගන්න නම් අපි කාට හරි ගන්නත් දීලා තමයි ඒක කරව ගන්න. ඒ වගේ illegal payment කරන්න ඒවා business සාර ධම්ම වලට බටහින්නේ. ඒ ටික තමයි මේ කියන්නේ. ඒක තමයි මේක තමයි මේ පාඩමේ කියන්නේ. එච්චරයි මම හිතන්නේ තියෙන්නේ. ඔය එච්චරයි. මම හිතනවා මම මේ ස්ලයිඩ් එක බලන්න ගලේ මට හොඳට කරන්න බැරි වෙන්නේ නැති මොකද මම එක මේ අද බලාගත්තේ මම මේ කිල්ල පින්ද ඕගලන්ට මේ exam නැති නේද යාට තේරෙන්නේ නැති කියපු පින්ද තමයි මේක කලේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා මම දෙයක් ගන්න නැති කියලා. මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න.